Jina langu naitwa Nindi Mtumwa Shafi, umri wangu ni miaka 42. Nilipoachwa na mume nilijisikia vibaya sana. Tiba asilia waganga wa kienyeji nilitembea, hakuna mganga ambaye nilikosa kupelekwa. Baada ya kushindikana ndo nikapelekwa hospitali. Nilipoanza matibabu ya hospitali basi nikapata nafuu. Wazo la kuanzisha shule lilinijia baada ya kupata matatizo, nikawa nakwenda kufanya kazi kwenye vituo vya watu. Nenda kufanya kazi, nafanya kazi ngumu, napata ujira kidogo, manyanyaso mengi. Lakini nilikuwa nikipata kipato hata kidogo kile nakiweka. Kwa baadaye nilikuwa sasa nimepata ile yangu ya kutosha sasa. Naweza nikatafuta sehemu na kuweza kulipa kodi. Tuna kuanzisha daycare. Asante tu sipo imenisaidia, kwa sababu wakati mwingine nikienda hospitali unaambiwa dawa hamna. Wao kama ofisi hawana fedha za kuwapa wanachama. Wanaingia mifukoni mwao, wananipatia dawa ili niweze kuendelea kufanya kazi. Nitaendeleza na nitazidi kupambana kusema ukweli kuhusu ugonjwa huu wa STD kwa waganga wa kienyeji, waweze kwenda hospitali, watapata nafuu kama nilivyopata mimi. Asante. Mage nama SS Samir Sandaruwan. මම ශ්‍රී ලංකාවේ මගේ මම දැන් ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියාව සහ ජංගම දුරකථන 2001 දෙවෙනිදා තමයි මම ගහකින් වැටුනේ. ඊට පස්සේ මගේ පපුවෙන් පහල පණ නැතුව මම අවුරුදු 4ක් විතර ඇඳෙමි හිටියේ. මම පත්‍ර කියවන්න පටන් ගත්තා. ගෙදර ඉඳලා චිත්‍ර අඳින්න සින්දු ලියන්න යොමු වුණා. අර මගේ ජීවිතයේ දුකම තිබුණු නිසා මම අර කවි සින්දු ලියන්න මගේ ඒ පැත්තට යොමු වුණා මම. ඉතින් මට මගේ කියලා කිසිම වැඩක් කරගන්න බැරුණා. තාත්තගේ උදව්වෙන් තමයි මම හැමදේම කරගත්තේ. එතකොට ගොඩක් අවස්ථා වෙන තමයි මම ඒ කාලේ ජීවත් වුණේ. අපි ගොඩක් දුප්පත්. ඉතින් මම ආබාධිත වුණාට පස්සේ තාත්තට රස්සාවකට යන්නත් බැරි වුණා. කුලී වැඩකට යන්න බැරි වුණා. ඒ නිසා අපේ පවුලේ ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා මම නිසා. මම හැමෝටම බරක් වෙලා තිබුණේ ඒ කාලේ. ඒක නිසා මට මගේ ජීවිතය නැති කරගන්න පවා හිතුණා. මම දීපවතාවම උත්සාහ කරලා තිබුණා ජීවිතය නැති කරගන්න. ඒත් මොකක් හරි වාසනාවකට මම ජීවත් වුණා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණේ වෘත්තිපුරු මධ්‍යස්ථානයෙන් පුහුණු ලැබලා. ඊට පස්සේ ආදර මට බිරිඳ මෙයා වයිප් හම්බුණා. එයා වැඳලා අපි දෙන්න තනියම වෙනම ෂොප් එකක් කරන්න පටන් ගත්තා. එහෙදී අලුතෙන් ආයිකුල් ෂොප් එකක් අරගෙන වැඩ පටන් ගත්තා. ඉතින් එහෙදි ගොඩක්ම ජීවිතේ මගේ සාර්ථකත්වයට පත් වුණා. මට අහිමි වෙලා ගියත් මගේ දෙපා මං අනන්නේ නෑ ජීවිතයේ සදා. ලෝකය මං ජය ගන්නව ආවත් මොන බාධා
අම්මා මගේ නමින් ඉන්න සැනසෙයි මේ පුතා. රට වෙනුවෙන් පුද දුන් මගේ දෙපා, මං තැවෙන්නේ නැහැ සිහි කර කර හඬ. අසරණ වූදා ඇගේ අත්මාව දමා ආදරි මං තනි වෙනුවෙන් අම්මා.